Right time na Clash of Clans loke content creator Kollo versus Kellan athara voyaga api balanda ewillla thiyene me voyaga patthana kelima WSA cup kiyana tournament eke ewagama meka wala show match ekak idiriyedi end niyamita tournament ekada ithin October palamu ona dina thamai me tournament padang ganne ewa nathinam registrations padang ganne ithin oyala balana oyalage teams thiyana ne ithin oyala gilla ekathu wimada puluwan WSA cup ganne ithin e kala indala ithin mamath join vela ඉන්න වෝස් ස්ට්‍රීම් කරන අනිවාර්යම ටෝමන්ට් එක කියලා කීමට පුළුවන්. ඉතින් කොහමද දැන් අද දවසේ දැන් මේ ස්ට්‍රීමින් කරන එම නැත්නම් ඉතින් කන්ටෙන්ට් ක්‍රියේට් කරන දැන් මේ කෙල්ලෝ ටික කවුද කියලා බැලුවොත් සමහරුන් ඔයාලා හොඳින් හඳුනනවා සූසීව බෞතරයක් දන්නවා අනිවාර්යම කොකෝව දන්නවා බෞතරයක් ඒ වගේම ගේකාව සමහරු දකලා ඇති රෆා කියන්නේ දකුණු ඇමරිකානු ඉතින් ස්ට්‍රීමර් කෙනෙක් කියන්න පුළුවන් ඊට අමතරව අදීරා කියන ස්ට්‍රීමර් ඉතින් අපේ ගැහණු ළමයාත් ඉන්නවා මෙයාස ඊට අමතරව කාබන් ෆීන් ඉන්නවා අනිවාර්යම සුපිරි හොඳ ක්‍රීඩක ටෙක්නික ක්‍රීඩකෙක් කියමට පුළුවන් එරික් ඉන්නවා අනිවාර්යයෙන්ම ජොයින් වෙලා මේකට ලෙක්ස්නෝස් මෑත කාලීනව ළඟක වෙන කල්ම ඉතින් ප්‍රෝ ප්ලේ කෙනෙක් හැදෙට හිටිය දැන් අවිල්ල කෙරීම ස්ට්‍රීම කෙනෙක් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන පුළුවන් රිච්මන් ඩෙසි ඉන්නවා ඊට අමතරව ඇට්ලි කියන ඉතින් ස්ට්‍රීම ඉන්නේ ඒ වගේම ඇට්ලිව අවසානයේදී අපේ නම කිව්වට ඉතින් එයා තමයි මුලින්ම ප්‍රථම ඇටැක් එක අරගෙන එන්නේ ඉතින් කොහොම හරි ඇට්ලි අවිල්ලා තියෙන කෙලින්ම කොකෝගේ බේස් එකට එරෙව ඇටැක් කිරීමලා ඉතින් කොහොම හරි කොකෝ ඉතින් අපි බලමු එයාගේ බේස් එක මේ ඩිසයින් එක ඩිෆෙන්ඩ් කරයිද කියලා මේ අවස්ථාවේදී ඉතින් කොහමරි ඇට්ලි ෆ්‍රීස් කරා එයා ස්විප් එක ඩ්‍රොප් කර ගන්නවා මොකද්ද මේ සුපාච බ්ලිම්ප් එකක් අද රයිට් සුපාච බ්ලිම්ප් එක තමයි ඩ්‍රොප් කරගෙන තියෙන්නේ ඒ වගේම ඉතින් මෙතනදී යාලා යනවා එක ක්‍රියේටිව් අප්‍රෝච් එකට හැබැයි කොහමරි ඇට්ලි කියනවා ක්‍රියේටිව් කතන්දර නෑ මම කෙලින්ම සුපාච බ්ලිම්ප් එකෙන් මැද්දෙන් විශාල විනාශයක් කරගෙන ඩ්‍රොප් කරනවායි කියලා රූට් රයිඩර්ස් ලාව ඉතින් කොහමරි රූට් රයිඩර්ස් තුන් දෙනෙක් ඉන්නවා සුපාච බ්ලිම්ප් එක තාමත් වැඩ කරමින් තියෙනවා ඒ වගේම රයිට් එකම මල්ටි රයිට් ඉන්ෆෝ එක විනාශ කරගන්න බැරුව ගිය කතන්දරයක් තියෙන්නේ ඉලෙක්ට්‍රෝ ටයිටන් කෙනෙක් එක්ක රූට් රයිඩර්ස්ලා රෙඩ් ජෙම් එකත් එක්ක ග්‍රෑන්ඩ් බෝඩන් ඊට අමතරව තවදුරටත් ති කොයිමන්ස් කෙලින්ම අපේ ඊටන ටෝම් එක තියෙනවා කුයින්ගේ තියෙන්නේ ෆ්‍රෝසන් ඇරෝ එක සහ හීල පපට් එක ඊට අමතරව කෙලින්ම ජයන්ට් ඇරෝ එක සහ රේජ් ෆයල් එක තියෙන්නේ ඉතින් අපි බලමු අද දවසේ දැන් මේ ක්‍රීඩකින් මොන වාද කරගන්නේ කියලා කුයින් විනාශ කරන්න යන්නේ කෙලින්ම එතනදී ස්ටෝරේජ් එක දැන් කුයින් එක දුනා එයාගේ මේ නාමිකත් සමග මොනෝලිත් පාට ලක්කන කෙලින්ම දැනටමත් එයාගේ රූට් රයිඩර්ස්ලා එයාගම රූට් රයිඩර්ස්ලා මෑත කාලන අපි දකිනවා එච්චර සාර්ථක ට්‍රූප් එක ගන්න මේ දැන් ටවුන් 16 වල සුපරලම හાર્ඩ් මෝඩ් එකේ බැලන්ස් වෙලා තියෙන රූට් රයිඩර්ස්ලා නිකාං ස්පෑම් ක්‍රමයට ඩ්‍රොප් කරගෙන වැලියු එකක් ගන්න බෑ ඉතින් කොහම හරි කිං යන ඇබිලිටි එක මේ අවස්ථාවේදී ජාන් කොන්රේ රේජ් ෆයල් එක ටවුන් වල විනාශ කර ගන්න පුළුවන් පාඩම් මට පෙනී යන්නේ හැබැයි ටවුන් හෝල් එක විනාශ කරලා ඒ හරහා මේ පැත්තට දියත් වෙන්න ඕනේ යාගේ ආමි එක එතනදී තමයි ගැටලුව තියෙන්නේ ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක දැනුයි ඔන් කරලා දෙන්නේ රයිට් ඉන්ට්‍රස්ටිං ඒ වගේ මෙයාගේ කුයින් සම්පූර්ණ විනාශ වෙච්ච කතන්දරයක් තියෙනවා ග්‍රෑන්ඩ් වෝඩන් විතරයි ඉන්නේ පේන විදිහට ටවුන් වල විනාශ කිරීමට ඒ වගේම ඉලෙක්ට්‍රෝ ටයිරන් ඉන්නවා තමයි එයාගේ හිට් පොයින්ට්ස් අධික හේතුවෙන් ඒ වගේම ටොනේඩෝ ට්‍රැප් එකක් රයිට් එකම නම් අපේ කොකෝගේ කෙලින්ම ට්‍රික් එකට කෙලින්ම අපේ උගුලට අහසු වෙන කතන්දරයක්ද තියෙන්නේ අපේ ඇට්ලි කියන මේ ඉතින් අපේ ස්ට්‍රීමර් කන්ටෙන්ට් කියලා ප්ලේ කියලා කීමට පුළුවන් මොනෝලිත විනාශ කරන්න යන රොයල් චැම්පියන් අපේ කොමරි මේ ඇටැක් එක ඩිෆෙන්ස් එක වෙන කතන්දරයක් තියෙන්නේ මැද්දෙන් මල්ටි රයිට් ඉන්ෆෝ එක ඉතුරුයි ඉලෙක්ට්‍රෝටයින් ගේල්ත් එක හොඳටම ලෝ වෙලායි තියෙන්නේ මල්ටි ආචට අයකුත් තියෙනවා ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඉතින් අපේ WSA කප් ප්‍රථම ෂෝ මැච් එකෙන් කෙලින්ම අපේ කෙල්ලෝ වර්සස් කොල්ලන්ගේ ෂෝ මැච් එකෙන් කොකෝ ඩිෆෙන්ස් එකක් ලබා ගන්නවා ඒ කියන්නේ කොල්ලන්ට බැරුව යන සිද්ධියක් තියෙන ප්‍රථම ඇටැක් එක 3 ස්ටාර් එකක් කිරීමට ඉතින් මේකේ වාසියක් ගනීද ඉතින් අපේ කෙල්ලෝ කියන එක තමයි ඉතින් ඊගාවට අපි බලන්නට යන්නේ ඉතින් කොහොමද බාබෙන්ස කියප දෙනෙක් ඉන්න අපේ මල්ටි ආචටාව එක ඉතින් ඒක දිට තියෙන ගන්න තව සුළු මොහොතකින් නැත්ද තව තව පර්සන්ටේජ් යන කතන්දරයක් තියෙන්නේ යුනිකෝන් ඉවර එක බාබෙන් කෙනෙක් අසු වෙනවා රායි දෙවෙනි බාබෙන් ඉන්න දැන් අවු වෙනා කෙලි මෙයාගේ ඒ මල්ටි ආචටාව කවයකට ඒ වගේම ජීවිත කතාව ඉවරයි ඒ වගේම මල්ටි ආචටාව එකේ තෙල්ත් එක ඉතමත් අඩුවෙන් තිබිලා තියෙන්නේ ඉතින් කොහොමද සුපර් ආච බ්ලිම්ප් එකත් සමග ඒ ඩ්‍රොප් කරපු එක 96ක 2 ස්ටාර් එකක් ඉතින් කොකෝ වල දෙන වේදිකාවන මේ අවස්ථාවේදී රූට් රයිඩ් ඇටැක් එකක් අරගෙන කෙලින්ම මාස් රූට් රයිඩ් ඇටැක් එකක් අපි බලමු මෙතනදී 3 ස්ටාර් ස්කෝ කරයිද කියලා ඕවර්ග්‍රෝත් ස්පෙල් එක රූට් රයිඩර්ස්ලා ඉලෙක්ට්‍රෝ ටයින්ස් දෙන්නෙක් යාගෙනල්ලා තියෙනවා ඊට අමතරව සීජ් බැරක්ස් එකක් යූස් කරගන්න යන්නේ ඉක්විමස් එකක් නිකමට වගේ බැලුවෝ ඉතින් අමුත්තක් තියෙනවාද කියලා නෑ සාම්ප්‍රදායික රූට් රයිඩ් ඇටැක් එකක් අපි සාම්ප්‍රදායික රූට් රයිඩ් ඇටැක් එක මේ දවස්වල අතිසාර්ථක නෑ මේක අපි දකිනවා හැමදාම වගේ කලුත් අපි දැක්කද රූට් රයිඩර්ස් සිද්ධ වෙච්ච දේ ඉතින් කොහමරි කොකෝ ඩ්‍රොප් කරනා කියලා සීජ් බැරක්ස් එක ෆයින්ඩ් එකෙන් 12 o'clock කෝන එකෙන් ඒ වගේ මෙයා ඒ තප්පර 30ම ලබා ගත්තා කෙලින්ම බේස් එක රීඩ් කිරීමට
ඒ වගම ්‍යස්ථාවේදී ඉති ඇල ස්ත්‍රීම් කරමින මේ අටක් කරන්න දැම ස්ත්‍රීම් කරමින් ලයි යාල ගෝඩියන්සකට ඇටක් කරන්නේ ලේසි පාසු දෙයක් නෙමයි කියන තරල් ලේසින එතන යාල වෙන්ටටෙන් කරන්නත් ඕනේ ඉටමතුර ඇටක් කරන්නත් ඕනේ පීට ැකලද ඉතින් කොමරි කෝ ස්කලන ස්පෙල්ල අදාන තින මේ පැත්තෙන් කින් එටන ය පැත්තෙන් කෙලිම රිකෂ කන නේරියකට ඊට අම්මත්තරව කෙලින්ම මේ අවස්ථාවේදී අපේ කෙලිම් අපේ රුට රයිඩස්ලා ටොප් කරන දකුණු පැත්තෙන් කෙලිම් අපිට කියන්න පුළුව ඒක ත්‍රිය කලොක් ෝන එක කියලා රෝයල් චම්පියන පිලිකට මේ අවස්ථාවේද එතනි වැලුවක් ගන්න රෝල් චම්පියන් කඩ ෂොට් විනාශ කරල ඇැ කඩ ෂොට් එක සාරයි ෙක්ෝග විනාශ කර තිපත්න රෝල් චම්පියන් ඒ ඒගලාර විනාශ කරන් ඩයිල්ල තින කෙලිම කින් ඉතින් කොවර කින් එක්කෙනල තින ෆිනික් එක හිද කින් තවතුර ත වැලුව කරග දෙට පුළුවන්ේ හැ කොම රෝල්ට පේනවා රුට රයිඩස්ලාගේ තත්වය මෙතනද රට රයිඩස්ල තත්ත්වය බර පතලයි ඒ වගේ මැද මේ කට්ටිය යන්ඩෝනේ ටවුන් හොල්ලක පැත්තට ඉති කම්පාර්ට්මන්ස් දෙකම දැම් මේ ඩයිමන්ශේ බේස එක ඉති උඩ තිබ්බේ බොක්සක පාලතිබ බොක්සක දෙකම් විනාශයි දැන් යන්න කෙලින්ම දැ වම් පැතිදින මේන බොක්ස එක තුළටයි ඕව ග්‍රෝත්තක ට්‍රොප් කරුණා කෙලින්ම කෝකෝ ටවනෝල්ල කවරක් වෙන විදිට ඒ වගේ ඉලෙක්ටෝ ටයිඩන්ස්ලා කොයින් සෑම සිරදනම් වාර්තා කරනවා දැම් මෙයා පැත්තර රේජ් කරගෙන තියෙන දැන්යාගේ ටරප්ස් දිග ඒටිකට ග්‍රෑන්් බෝඩන් යනවා ඉදිරියට තව දුරට මල්ටියාචටාව එක පැත්තට විනාශ කිරීමට ඒ වගේම රට රඩසනල් ටෙස්ලටාව එක පැත්තර ඊට අමතුර මල්ටියාචටාව එකම් මෙතරින් තියෙනවා කයින්ට දැන් අනිවාරම ගිගටස්ල පාලක් වෙන්ට සිද්ධ වෙනවා ඒටිකට ග්‍රෑන් ෝරන පිලික තවම අතියාගෙන නොතුරු කරගෙන රයි දැනු යොන් කරන ග්‍රෑන් ෝරන පිලිටික ඒ වගේම කුයින් විනාශ කල ඒටිකට ඉති ටවන් හොල්ල එක හිල්ල එකස්සා රේජයකුත් තියෙනවා ඒකත් අට භාවිතා කරගන්න පුළුවන් දැන්ොන් කරන කෙලෙම කුයින් ගැපිටිගේ ඒවගම දැන් යාට අමතක වෙලාත්තින ස්පෙස් තියනවායි කියල කොමට රේජ් කරනවා හිල් කරනවා රයිට්ටේමනම් පේන විදිහල මේක ත්‍රීස්ථායක කරන්න යන්නේ කොකෝ සෙල්ලන් නෑ රයිට්ටේමනං ඔන්න ඉතින් කෙල්ලන්ගේ ටීම් එකෙන් ෆස් ත්‍රීස්ථායක ස්කෝ වෙලායි තියෙන්නේ ඒ කියන්න කොල්ලෝ අනතුරේ කියනක මෙතනදී කියන්නේ නැත්තං අන්නතුරේ ඉන්න උඹලා කොල්ලෝ කියනක තමා කොකෝ මෙයාස්ථායිති පවසන්නේ ඉතිංකෝ මරි ත්‍රීස්ථායකක් සුපිරි කියන්න පුළුවන් කොකෝගෙන් රුට් රයිඩ ආමි එකගන්න. ඉතින්න රිච්මන්්ඩලදින වෙදිකාරම අස්ථායිති විචස්ල විසි හය දෙනෙ කරගෙන රයිට්ටමන ඔන්න තියෙනවා කෙලින්ම ෆයිබෝල් ක්ෂන් එක පුතපුකමම ටොප්න කතන්තර ඇතියෙන බේස එක හරහා කෙලින්ම පේරකසේ කැනන් සයි කම්පාර්මන ටොප්න ඒවගේම ක්ස්පෙල්ස් හත්තර ග්‍රොප්ර කත කතන්තර ඇතින තන බෝල්ල එක තෝපන් කරගෙනම රයිට් සුපරි ටෙක්නිිකය ෝල්ල තෝපන් කරගන්න ඒවගම විචස්ල කෙලින්ම විශාල ප්‍රමාණයා ගෙතිින්කොමට විච්මන්ගේ විච් ආමියක එලියනුත්තින විචස්ල එතනින් අයාට කලීනපයක් කරන්න පුළල ඇතුරට තියන විචස්ල ඉඩමතුර බ්ලිම්පයකුත් යන බේස කර ටවන් හොල්ල පැත්තර ඇකොමට බ්ලිම්පෙට ආරක්ෂාවක් නෑ ඒවගේම ඒත්යි ගූත්සිකින් එතන වැලවගන්න කෙලිම රිච්මන්ඩ් විචස්ල විශාල පමණ ස්කෙලටන්ස්ල කෙලිම මීමැස්සන්සේ බේස කර අධ්‍යත්තන කතන්තර තියන්නේ ඒගම යටි බොම එක ලෑන්ඩන ටවනොල්ල එක නෙමයි ඇැකොමට ටවනොල්ල එකතන විනාශයි ලස්සනම ස්නක කොපලින්ස් ේද වාඩ පෙන් එතනදී ඒ වගේම ආපු විචස්ල විශාල ප්‍රමාණයකින්වා කෙලින්ම එතනදි කින් සමග පේන විදිර ඉතින් කොමට විචස්ල පැත විනාශක් කරන නක ටවනොල මේ පැත්තැ විනාශයි කුයින්න පැටි තින රෝයල් චම්පියන්ගේ රොකට් පේක තියන කුයින්ගේ මොකක්ද තියෙන කියල බැලු අපිය කෙලිම කියල පපට්ටක සා ජයන්ටරක තියෙන ජයන්තරෝක මොකට ජයන්ටරෝක ඉති මේගේ අවස්ථාව මේස්ටල් ඩක් එක ඉතින් කොමට ඉදිරියට වාර්තා කරනවා කෙලිමයාගේ ආමික තවතුරට ජයන්ටර ගොන්නද බේස්ටනවා එක මක ජයන්ටරක මේ වගේ ස්ටයිල් ලටක් එකට සුදු සුයිකුමට ගන්න මෙයි යාට මැජික් මිරේක හෝමෝකර යස් කරන්න තිබුණක් කොමරිදි මේ අස්ථාවද ජම්පෙක් ගන්නවා කෙලින්ම එතනදී අපේ රෝල් චම්පියන් පොල්ල හර ඒවගේ රොකට්ස්පේගේ මල්ටිටාගට ඉන්ෆොන විනාශ කරගන්නයි සරසෙන්නේ ඒ අමතර ක්ස්පර්ට්ාගට කන රොයිල් චම්පියන් පිරිට ෆොක් තුන් අතර නෑ අස්ථාවේදී ජීතක්ෂර පත්තලයින රෙස්ටින් පිස්වෙලා ඒක හින්දා යාගේ ඇටක් එකත් කෙලින්ම රෙස්ටින් පිස් වන කතන්දරයක් තියන්නේෙද මේ ඩිෆෙන්න්ස එකත් සමඟ තව ඩිෆෙන්න්ස පැහැදිලිවම ඇති මේ ඩිෆෙන්න්සගත් සමඟ ඉතින් අපේ කොල්ලන්ගේ කණ්ඩායම ඉති මෙතනදී භයානක තත්වක ඉන්න ඉතින් කොමට කුයින් ඉන්න තුරල ෆ්‍රෝස්ටියක ඉති කුයින් තබෑ ජීවිතේරදි මේරි ඔක්කො විනාශ කරන්න ඉති තව ඩිෆෙන්න්ස කල් ලබාගන්න කෙලිම අදීරාගේ බේස් එක මෙතදි ජයග්‍රාණය කරන කතන්දර ඇතියෙන්නේ ඉතින් අපේ විච්චඩක්කරේ පෑදිලියම ඉති රිච්මන්ඩ් ෆන්නගත් දෙන්නට තම ඇතද උත්සාකර ඒවාගේම ෆන්නගත්තම එකනි වාර්යම කෙලිම ස්කෙලටන්ස්ලා මීමැස්සන්සේ බේස කර අධ්‍යත්තච කතන්දර ඇතියෙන්නේ ඉතින් කොමරයා කොයින්න නයිදිරයට ෆ්‍රෝස්ටියදන වැලුවක් ගන්නවා ඒ වගේම
විසතාවයක සායිතිෙන් පතිසාදර පෝඩ්ක් තර අන්ඩ පුළුවන්ේ අඩුමගන ගෝස්තෝරජ දිනාශ කරන්න පුළුවන්වෙේද බෑ පේනදිර නෑරකෙ කැන එතරින් විනාශයනකුයි එවක ඉතාම දුක්පර නාදයක් දෙන්න කෙලිම ඇනිමේකුයින් විනාශයනකොට ඒ වගේම දැංගිද අපි බලමු කෙල්ලන්ගේ කණ්ඩායම මේ කර ලැබෙන පිළිතුර. රයිට් අදීරාවිල්ල තින වේදිකාවට විටිං පේනදිර කෙල්ලෝටික ඉතිං මෑලටැක් කරන බේසකන මටක්කන කතන්දරයක් තියෙන්නේ. එයාල දැමතනත් පටලිම ඇතර දෙෙන කොල්ලන්ගේ ඉතින් කවද ඇටැක් කරන මුලින්ම කවද අවසානති දේවගේ ඉතින් කෙල්ලොලි තිරන අරගෙන තියෙන මල පේන විදිට උන් ඇටැක් කරනකට අපි කියල්ල ඇටැක් කරු ඒවක වැඩසරන කිරිකෝ මරි මෙතදි ග්‍රාන් වන සමඟ බැලූන්ස් විශාල ප්‍රමාණයක් බ්ලිම්ප එක ගතන ඒකත් සමඟ දියත්වෙන ඒ වගේම රයි ග්‍රන් ෝර නැබිලිට එක මොකක්ද ග්‍රන් ෝර නැබිලිට එක රයි මොකක්ද මේ යස් කරගෙන ග්‍රන් ෝර නැබිලිටි ඇඩියට ඉති සම්පූර්ණයෙන්ම හිතාගණ්ඩොත් මට බෑ එතනදී බ්ලිම්ප එක ලෑන්ඩුනා ඇබැකෝ මරි ඇගේ ටරප්ස් දිික සම්පූර්ණ මෙතනති විනාශච්ච කතන්දරයක් තියන්නේ ග්‍රන්් ෝඩන්ට දැම්ම යස් කරගලන් තියෙන්නේ මෙ පැදිලියම පැසිව් ඇබිලිස් දෙයක් ඇක්ටව ඇබිලිස් එකත්න මේ එතකොට ඉටන ටෝම් එක නෑ එතන සම්පූර්ණ දැම් මේකට කියෙන ලයි් ජෙම්ම එක රේජ් ජෙම් එක ඉති මේදකෙන් ලයි් ජෙම්මෙන් හිට පොයින් ඉංක්‍රීසින ඉටමතර රේජෙමේ රේජ්න එතකොට දැන් එයාඒ බැලුන්ස්ටික දැම් මේ බ්ලිම් එකට එතන ආරක්ෂා සප්ලයි කිරීමටයි මයින් සොලි ඒ වගේ මට පෙනදට ඇදීර සම්පූර්ණම දැම් මේ ඇටැක් එක ඉති වරද්දවා ගත්තා ස්ටාට් එකේම ඉතිං පෑදිලම ගැනල්ල තියෙන්නේ මොකක්කරි සුපාච බ්ලිම්ප එකකෝ මොකක්කරද ඇති අපිට අවසර දෙක දැක්ගන්න ලැබේ මහිතරදිර ඒවාගේම ඉතිං කුයින්සකින් තැන් ඩයිවින් කර බේස එක තුළට දැම්මයින් ප්‍රයෝටක විය යුත්තේ තවනෝල් විනාශයයි ඒකට අයට ඉන්විස්පෙල්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතාමතර සුප බාබේරියන්ස් ලයින්වා යාලෝ කෝන් කරන්න පුළුවන් එම නැතින මෙම හොග රයිඩස්ලා කලෝන් කරන්න පුළුවන් සම්තිං වෙන්ටරෝන් මොකක් දේ සිද්ධ වනේ ඉතිං බ්‍රයි ජීවිතේලේම දෙයක් මට විල්ලන පණවිඩයක් ඒ වගේම සිග්නල් කට් එකක්ද එමන් නැතිනම් මොකක්දේ සිද්ධ වුණේ ඉතින් කොමරි රයි් සිග්නල් කට්ටයකුත් නෙමේ පේන විදි හැට්ට ඉතිං රයි් තප්පරයකින් මම එන්නම් නැවත වරක් ඉතින්න ඒ ඇටැක් එක නැවතර අපට ගිල බලන්නට සිද්ධයක් තියෙන අමුතුම් මාදලේ එර එකක්කාවේම මීට කලින් එර එක දැකලන්නෑ ඉති සම්පූර්ණ වෝස්කාවරන දැන් අවුරුදු ගණනා තිසේ ඉති ඒ ඒරේක මම දකලන ඉට අම්මත්තරව ඉතිං බග් එකක් වෙන්ඩත් පුළුවන් සමාරක්ගෙන මේදස භක්ෂතියන දවලදනගේම එක තුළ එකකවරි එරික් ඇවෙල දෙන වේදිකාවරතින් විච්චටක්කම් මාරගෙන රයිටමන විචස්ල විශාල පමාන ටොප් කරගන කෙලින්ම එරික් මේ කොනසිල කොට දයක්ත්කිීමට ලොක් ලෝංච එකක සමඟ ඉතිං විච් මස්ට කියල කියන් එරික්ට ඉස්සරද ලම ජන්ටරක දයක් කර මේ කෝනගේ ති ෆනල්ල කරගත් කියල අපිට තන්න පුළුව ඒවගම විචසල ඇතුල් කරන දැ පේස එක තුළට ඉගලාරක හර කට දත්වෙන්ට යන්න ලස්සනටම ලොක් ලෝන්චකින් එතනින් රයිට එනම සීසිකට මුණ දෙෙන්ට වෙන බැ මේ කට්ටියට ඒවගම් වම් පසින්තාගන්නා කෙලිමයා ඕව ග්‍රෝච් පෙල් එකක් ඉතිං එරික් මෙතනදී මේක ත්‍රීස්ලෑකකරොත් යම්කිසි චාන්සකත් තියෙනවා එයාලට හැපකොන මේ ත්‍රීස්ලෑක වෙයිද කියනක තියෙන ගැටලුව කින්ගේ යුස් කරගන්න න ජාන් කොන්ටෙස් රේජ් ෆයිල් එක ලොක් ලෝච එක කෙමෙන් කෙමෙන් ලංවන පත්ත ැකො ලොක් ලෝච දැ පොප්ල තින යිස් ගොම්ස ලට ල්ල තියන්න ඒවාගේම අයිස් ගොම්ස එතනදී ෆ්‍රීස් වැලුව කරගෙන දෙනවා ලස්සන මොනෝලිත එතනදී ලස්සන ෆ්‍රීස් කල්ල දීලා ජම්ප එකත්දිල තින කින්ට ය පත්තර ගන් ගැනීම ඩැබැකෝමරි කින්වාහසන කෙලින්ම ටොනේට ට්‍රප්පයකට ඊට අමතරව කයින් මෙතන දිහිරවෙන සම්පුර්ණ රකසේ කැන එකට ්‍රීසේ යස් කරගන කෙලිම කුයින්ට ඒවගම රොල් චම්පියන්ව ්‍රම ටොප් කන තින රයි රොල් චම්පන ටොප්ලයින්න එතකට ටවනෝල විනාශ කරන කවද කියෙන ගැටලුව මතු වෙනවා ඉතිංකෝ මරි මේ වන්ස්ථාග වෙන්ඩ දෙයන්න මේ අවස්ථාවේදී රයිට්ටමනම් කුයින් විනාශයනවා ඒ වගේම රොල් චම්පියන් එතනදී විනාශච්ච කතන්දරයක් තියන්නේ ග්‍රන්් බෝඩුදු විනාශ වෙන්ඩයි යන්නේ ඒ වගේම වන්ස්ථායක වෙන්ඩයි යන්න මෙයට ඇක් එක ඉත්තාමත් දුක්බරස්ථානය ඉන්න දැම අසාද අපේ ස්ට්‍රීමීන් කටන් ක්‍රේට කොල්ලො සෙට් එකගේ කණ්ඩායම ඉතින් කොමරි ග්‍රන්් බොඩුදු විනාශනම මෙතරදී විසටයිම් විනාශනා කෙලි මාචස්ලා ඉතින් කොමරි සියට හැත්ත එකක වන්ස්ථායක ස්කෝ කරන්නේ එරික් ඉති කෙලින් රෙස්ටින් පිස් කියලකීමට පුළුවන් ඉතිං කොමට දැන් අපි කියල්ල බලමු ඉතින්ගේ අදීරා කරග තැරැක රයිට තුස්ථාගක් කරගෙන තියෙන ලස්සනටව ඉතිං පෝඩග ස්පීඩක් කරම අප අටැක්කේ මොකද කියෙන ඒගටක් තැන් පටන් ගැනීමට පුළුවන් තපරේදි මොහතේදී ඉතිං කොමට රයිට් අදීරා රයි් ස්පීට කරන්න අපට ෆෝක් අටැක්ක පටන්ගන්න කල් ඉතිං බැලුන්සික ටොප් කර අමතර මෙතන ස්ලෝඩන් කල බල මෙතන මොකක්ද වනේ කියෙ බ්ලිම් කතන්දරයට ඉතින් කෝමල රයිට රොප් කරගෙන තියෙන ටුප්සික රයිට කර ජන් බොම් එක උසායගේ ඉන්විසය පරක්කු වැඩි දෙකතම ඇත සිදලා තියන්නේ
කොමදද රිකව කරගත්ත කොමද කියලා බලමු. ටවුන් හෝල් එකට කොහොමද ටවුන් හෝල් විනාශ කරගත්තේ කියලා බලමු. ඒ වගේම ක්ලෝන්ස් ටික කොහෙද යූස් කරලා යූස් කරේ කියන එක බැලිම තමයි. ඉතින් මගේ මෙතනදී විශේෂම ආසාව කියලා කියන පුළුවන්. ඒ වගේම රයිට් එක නම් අදීරා මුලින්ම කලබල වෙනවා. ඉතින් ඔයාලට පේනවා එයා යූස් කරගන්නේ නැහැ ඉන්විසිබිලි ස්පෙල්ස් වගේ දේවල්. ඊට අමතරව දැන් එයා දියත් කරනවා කෙලිම යාගේ හීරෝස්ලාව ඇතුළට. ඉතින් සුපර් බාබෙන්ස වම්පසින් ක්ලීන් අප් එකක් කරනවා. ඉතින් එයාලා ඒක කරන්න තමයි ඉතින් එච්චර ප්‍රමාණයක් ගෙනාවේ. ඒ වගේම සම්තිං වෙන්ට් රෝන්ග් එතනදී තමයි ඇටැක් එකේ සම්තිං වෙන්ට් රෝන්ග් කියලා වැටෙන්නේ. ඉතින් ඒ ඇටැක් එකේ මොකක් හරි බග් එකක්ද ඒක ගැන හොයලා බලන්න ඕනේ අනිවාර්යම. එතනදීම නැවතරක් සම්තිං වෙන්ට් රෝන්ග්. ඉතින් ගෙකායල දින වේදිකාවට ඉතින් මේ ඇවිල්ලා ඉන්දුනේෂියන් ඉතින් ස්ට්‍රීම ගැන මම දන්න විදියට ඉතින් මම ඊට කලින් කතා බාත් කරලා තියෙනවා. ඉතින් අපි වෝල්ස් ඒ ටයිමින් වගේ දේවල් බෙදා ගන්නවා සමහර කෙනෙක් අපි ස්ට්‍රීමර්ස්ලා ඇතුළත. ඉතින් අපේ ගෙකා හොඳ ස්ට්‍රීම කෙනෙක් කන්ටිනියුස්ලි හැමදාම වගේ කවුරු නැතත් ඉතින් මැච් එකක් ස්ට්‍රීම් කරගෙන ඉන්න ඉතින් කෙල්ලෙක් කියලා කීමට පුළුවන්. ඉතින් කොහොමද අපේ ග්‍රෑන්ඩ් බෝඩන් ඉදිරියට වාර්තා කරනවා රේජෙම් එකත් සමඟ සුපර් විච් අටැක් එක ගැනලා තියෙන්නේ අපේ ෆයර් බෝල් එකත් එක්ක. ඉතින් අපි බලමු මෙතනදී එරික්ගේ බේස් එකට 3 ස්ටාර් ස්කෝ කරයිද කියලා. ඉතින් අපේ ගෙක ඒ වගේම මේ සම්තිං වෙන්ට් රෝන්ග් මේ කතන්දරය පුදුමාකාර දෙයක්. මීට කලින් මම මේ වගේ දෙකට මූණ දීලා නැහැ. ඉතින් අපි බලමු ඒක වෙනම බග් ඒ රිපෝට් එකක් ඇරෙයි ඉදිරිපත් කළා. ඒක පෙන් විය යුතුමයි ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කණ්ඩායමට. ඉතින් කොහමද ඉදිරියට යනවා කෙලින්ම අපේ කිං විචර්ස්ලා ඉන්න සුපර් විචර්ස්ලා කීපදෙනෙක් ඒ වගේම ග්‍රෑන්ඩ් බෝඩන් පිටිපසින් ෆලෝ අප් එකක් දෙනවා ලස්සනටම. ඒ වගේම සීජ් බැරක්ස් ඩොප්පලා දෙනවා පෙකා කෙනෙක් ඉදිරියට වාර්තා කරනවා. සුපර් විචර්ස්ලා කීපදෙනෙක් යනවා කෙලින්ම එතනදී ග්‍රෑන්ඩ් බෝඩන් ස්ටැචු එක පැත්තට. ග්‍රෑන්ඩ් බෝඩන් ස්ටැචු එක විනාශයි. ඒ වගේම අයිස් ගොලම් කෙනෙක් ඉදිරියට යනවා එයා ෆ්‍රීස් කරයි. එතනදී රිකෂේ කැනන් එක සහ සෑම් සූදම්ම කියලා මම හිතනවා නෑ ඊට කලින් ඉන්විස්ස ඩ්‍රොප් කරා. දැන් ෆ්‍රීස් එක ඇක්ටිවේට් වෙනවා කෙලින් මේ අයිස් ගොලම්ගේ. ඒ වගේම ටවුන් හෝල් කම්පාර්ට්මන්ට් ඇක්සස් එක අදාගෙන තියෙන දැන් එයාගේ ට්‍රූප්ස් ටික. ඉතින් කොහමද දැන් එයාලට ඒට මේට යන්න දෙයක් නෑ. ටවුන් හෝල් විනාශ කරලා වම් පැත්තට එයාලා බර වෙන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තේ තියෙන මල්ටි ඇචටාව එකක් හෙවි ඩැමේජ් එකක් එතනදී සිද්ධ වෙනවා කෙලින්ම එයාගේ ග්‍රෑන්ඩ් බෝඩන්ට. හැබැයි කොහමරි ග්‍රෑන්ඩ් බෝඩන් දැනට බේරලා ඉන්න පාඩක් පේන්නේ නෑ. ග්‍රෑන්ඩ් බෝඩන් විනාශයි. රයිට් පේන විදිහට ග්‍රෑන්ඩ් බෝඩන් විනාශයි. අප්‍රෙන්ටිස් වෝඩන් කෙනෙක් ඉදලා තියෙන්නේ. ඒ වගේම රොයල් චැම්පියන් දැන් ලංගනවා කෙලින්ම එතන ඒ විනාශය කිරීමට. සුපර් මිනියන්ස් ලගිපැල් ලංගනවා වම්පසින් ඉතුරු විනාශය කිරීමට. හැබැයි කොහමරි දැන් මේ බේස් එකේ ඩිෆෙන්ස් එකක් ලැබෙන්න යන්නේ. ඉතින් ගෙකාගේ ආමික සම්පූර්ණම ෆේල් වෙච්ච කතන්දරයක් තියෙන්නේ. ඉතින් ඇගේ ෆනල් එකේ වරදක් නෑ. ඒ වගේම කිංගේ එතනදී භාවිතා වෙච්ච ඒ ඉක්විප්මන්ට්ස් ටික සහ කිංගේ ගිය ස්ථානයත් එතනදී හොඳ නෑ කියලා කියන්නත් බෑ. හැබැයි කොහමද මේ බේස් එක ඩිෆෙන්ස් කරපු කතන්දරයක් තියෙන්නේ මේ ඇටැක් එක. මං හිතන්නේ එරික් මොකක් හරි කූට උපක්‍රමයක් ගොඩලා දෙනවා මේ බේස් එකට. සුපර් විච් ඇටැක් එක මේ මාර්ගයෙන් බාරගෙන ආවොත් උඹේ ජීවිත කතාම ඉවරයක් කියන විදිහේ. ඉතින් කොහමද ඔන්න ලැබෙනවා තවත් ඩිෆෙන්ස් එකක්. එතකොට අපේ කොල්ලන්ගේ කණ්ඩායමට ඉතින් මේ ඩිෆෙන්සස් වලින් වාසියක් ගන්න පුළුවන්. හැබැයි එරික් මෙතනදී දැන් එක තරුවක් කන්නමන අරගෙන දුන්නාට එයා තරු දෙකක්ම දීලායි තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම කෙල්ලන්ගේ කණ්ඩායම වෙන ඩිෆෙන්ස් එකකින්. ඉතින් කොමර එක තරුවක් නැවතර රිකව කරගන්නවා. ඉතින් අපි බලමු දැන් මේ රිකවරි එකේ ඉතින් සාර්ථක ප්‍රතිඵලයකට එන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් කොමර ගෙකාගේ ඇටැක් එකකින් කතා කරන්න දෙයක් නැහැ මේ අවස්ථාවේදී. සම්පූර්ණ ටූ ස්ටාර් වෙන කතන්දරයක් තියෙනවා. ඒ ඩිමාච් ලගේ බදනෙක් එතනින් විනාශ වෙනවා. ආචස් ලගේ බදනෙක් ගැන එයාලා ඩ්‍රොප් කරනවා ක්ලීන් අප් එකට. ඉතින් කොහමරි ටූ ස්ටාර් එක සම්පූර්ණ මැක් එකගේ ඇටැක් එක. ඒකත් කෙලිම 168ක. ඉතින් තරු පායි හතයි ලෙක්ස්නෝස් අයලන වේදිකාවට. ඉතින් කොහමරි ලෙක්ස්නෝස් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ක්‍රීඩකෙක් අනිවාර්යම. ඉතින් අපි බලමු ලෙක්ස්නෝස් මෙතනදී මේ ගැන තියෙන ක්වින් චාර්ජ් රොකට් ලූ නඩක් මොනවද කරගන්නේ කියලා. ෆයර් බෝල් එකද නෑ ඉටර්නල් ටෝමස් අයිලින් ටෝම් එක. ෆ්‍රෝසන් ඇරෝ ඉන්විසිබිලි වයල් යූස් කරගන්නේ. ජයන් කොන්ට්ලට් එක සහ රේජ් වයල් එක. ඒ වගේම හොකට පපට් එක සහ හේස් වයල් යූස් කරගන්නේ. කුයින් චාර්ජ් එක අපි බලමු ලෙක්ස්නෝස්ගේ කුයින් චාර්ජ් එක කොයිතා දුරට සාර්ථකව කරගන්නේද කියලා. ඒ වගේම හොඳ කුයින් චාර්ජ් කෙනෙක් ලෙක්ස්නෝස් ඒ දවස්වල. ඉතින් එයා ලෝටස් ගේමින් කණ්ඩායම ප්ලේ කරන කොටත් ඉතින් සුපර් පර්ෆෝමන්ස් එකක් දීලා තියෙනවා. ඒ වගේම එයා ප්‍රෝ ප්ලේ කෙනෙක් ඉන්නකොටත් ඉතින් එයාගේ වෝස් අපි කව කරලා තියෙනවා. අපි බලලා තියෙනවා අපේ චැනල් එක. ඉතින් කොහොමරි ඉදර වාර්තා කරනවා. දැන් මේ අසයිදී ක්වීන් එක්ස් බෝ එක විනාශයි. මඩ්ඩ ඉන් ෆෝන එක ටාගට් වෙනවා යාඩ. ඒ වගේම රයිට් එකම නම් එන මේ සීසි එක දැනු මේන් සීසි එක පුල් වෙන්නේ. අයිස් ගොලම්ස් ඉතින් යාල අනිවාර්ය වාදයක් වෙන්න පුළුවන්. ඒ වගේම ක්වීන් වම් පැත්තරයයිද දකුණු පැත්තරයයිද දකුණට යාර නම් එන්න ඕනේ ටවුන් හෝල් පැත්තර. රේජ් කරනවා ක්වීන් බෑ. ඒ වගේම ක්වීන්ට එවි ඩැමේජ් එක මේ අවස්ථාවේදී. හැබැයි කොහමද රේජ් එක තුල ඉන්න හීලර්ස්ලා ඒක හින්දා යා එතනදී ආරක්ෂිතයි. ඒ වගේම ෆ්ලේම් ෆ්ලිංග ප්ලේස්මන්ට් එක සුපිරි කියන්න පුළුවන්.
ඒගල්ලාටක විනාශ කරගන්න පුළුවන් ලස්සනවේ පැත්තෙන් ඒ වගේම එයා ඩ්‍රොප් කරන මෙයාසයි අයිස් කොලම් කෙනෙකුව රයිට් ඩේන්ජරස් මූව් එක කීලස්ල එයාට මාරුනොත් මෙතනදී කතන්දරේ වෙන පැත්තකට හැරෙන්න පුළුවන් හැබැයි කොමාරි අයිස් කොලම් මෙතනින් කියලා ෆ්‍රීස් කරන මෙයාසයි සියලුම දේවල් ටික රයිට් එමනම් සුපර් මූව් එකක් කියන්න පුළුවන් ඒ අයිස් කොලම් මූව් එක රේජ් කරනවා හෙඩ් හන්ට කෙනෙක් දියත් කරනවා ඉදිරියට තව දුරටත් ඉදිරියට යන විදියට හෙඩ් හන්ට කියලා ලස්සනට මෙනම කිං මෙතනදී විනාශ කරනවා ඉතින් ඔයාලට පේනවා ඒ ටෙක්නික්ස් එක ගැලින්ම ලෙක්ස් නෝස්ගේ ඉන්විස් කරනවා මේ අවස්ථාවේදී ගැලින්ම කුයින් බෑ කුයින්ට තවමත් ඇනයක් වෙනවා එතනදී එනමිකින් පේන විදියට නෑ එනමිකින් විනාශ වෙලා ඉන්නේ ඒත් දැන් කුයින්ට එතනදී ඇටැක් කරනවා වගේ පේන්නේ ඉතින් කොමාරි කුයින් එතනදී ටවුන් වල විනාශ කරන කතන්දරයක් තියෙන ඉතාම ලේසිය මොනෝලිත් ටාගට් කරා ඉතින් කුයින් ස්කැලන් ට්‍රැප්ස් වගේ උත් එතනදී ඇනයක් වෙනවා කුයින්ගේ ඇබිලිටි එක තියෙනවා යන්න පුළුවන් ෆ්‍රෝසන් ඇරෝ සහ ඉන්විසිබිලිටි ෆයර් එක ඉතින් ඉන්විසිබිලිටි ෆයර් එකේ තියෙන විශාල හිට් පොයින්ට්ස් තොගයක්ම සහ ඩැමේජ් පර් සෙකන්ඩ් එකක් ඉතින් කුයින් යනවා ඒ ඇබිලිටි එකට මොනෝලිත් සම්පූර්ණයෙන් විනාශයි ඒ වගේම රොයල් චැම්පියන් දෙනවා බේස් එක ඇතුළට ඊට අමතරව කිං එලියේ ඉන්නේ කිං එලියේ ඉන්නේ කියච්ච ලොකු වාසියක් නෑ ජාන් කොන්රඩ්ට එක්ක හැබැයි කොමාරි කිං එලියෙන් ක්ලීන් අප් එක කරන ටිකට රොයල් චැම්පියන් නැවතවර කීල් වෙලා තියෙනවා හීලින් ටෝම් එකෙන් ඒ වගේ මෙයාටක ත්‍රී ස්ටාර් එකක් වෙන්නයි යන්නේ ඉතින් ඒ කුයින් මූවමන්ට් එක සුපුලුවන් ඒ හෙඩ් අන්ට යූසේජ් එක ඊට අමතරව ඒ අයිස් කොලම් කෙනෙක්ව දියත් කිරීම ඒ ඉන්විසිබිලිටි ස්පෙල් ප්ලේස්මන්ට් එක සෑම සිළු දෙයක්ම සුපර් විදියට කරගත්ත ලෙක්ස් නෝස් ඉතින් නිකමර නෙමෙයි ලෙක්ස් නෝස් නම් එදා පාර කෙලිම ඉන්වයිට් කරලා තියෙන්නේ ඉතින් කෙලිම අපේ ෆින්ලන්ඩ් වල මේයින් එනවුන්සර් කෙනෙක් කැරියර ඉතින් මටත් ඉන්වයිට් කරලා දෙනවා එනවුන්සර් කෙනෙක් කැරියර නෙමෙයි නිකන් එන්න කියලා දෙන කොහමද ඉතින් ලෙක්ස් නෝස් ගෙන් සුපර් ත්‍රී ස්ටාර් එකක් ඉතින් තරු 8-7 සූසී ඇවිල්ලා තියෙන වේදිකාවට සුපර් විච් ඇටැක් එකක් අරගෙන ඉතින් කොහමරි එක තරුව ඩිෆරන්ස් එකක් තියෙන මේ අවස්ථාවේදී සූසීට පුළුවන් කෙලින්ම ලීඩ් එක ගැනීමට වාඩ් ෆයර් බෝල් එකක් දියත් කරනවා කෙලින්ම බේස් එකේ එතන ඉන්ෆෝනටෝ කම්පාර්ට්මන්ට් එකේ නෙමෙයි කුයින් සෑම සිරුදාම විනාශ වෙන විදියට ඊට අමතරව ඉතින් සුපර් විචස්ලා එක වමටද දකුණටද යන්නේ රයිට් පේන විදියට ග්‍රෑන්ඩ් වෝඩන් එතනදී ඔයාලට පේනවා තා බෝඩන් ඩිස්ට්‍රැක්ට් වෙන්නයි ගියේ එතනින් ගිය බිග් බොයිස්ලා දෙන්නත් එක්ක යන්නයි ගියේ ඒකට කොහමද දැන් යා හෙවි ට්‍රූප්ස් තියෙන පැත්තට හැරුණා කිං යන්න යන එතකොට පාලට ඒ වගේම විචස්ලා එක ග්‍රෑන්ඩ් වෝඩන් යන්න තෝරා ගනීද රයිට් පේන දේ විචස්ලාත් එක්ක තමයි යන්න තෝරා ගන්න ජම්ප් එකක් දීලා තියෙනවා ඒ වගේම කිං අතුල නම අවශ්‍යයි කියලා ඊගලාර කම්පාර්ට්මන්ට් එකට ග්‍රෑන්ඩ් වෝඩන් ෂැජුවකින් යාල පාර කෙල්ල වෙනවා එතනදී ඒ වගේම රේජ් කරනවා රයිට් එමනම් රේජ් එක එතනදී බොම් ටව එක හරහා දියත් වෙනවා කට්ටියව ජම්ප් එක අරගෙන දෙන ලස්සනටම ඒ වගේම පොයිසන් ස්පෙල් ටව එක වාදයක් කරනවා එතනදී මොනෝලිත් එක වාදයක් කරනවා ඒ දෙනින් පේන විදිහට ගොඩ දා ගන්න පුළුවන් කිංගේ තියෙන එයත්කෝයි බූට් සේස ජයන්ට් ගොන්ට්ලට් එක රයිට් ස්පයික් බෝල් එකයි සාමාන්‍ය යූස් කරගෙන මේ වගේ අවස්ථාවලදී අපි දැකපු විදිහට දැන් ගිය ටිකේම හැබැයි කොමාරි නෑ කිංගේ ඇබිලිටි එකවත් යූස් කරගන්නේ නෑ ඒ හරියදී ටවුන් වල විනාශ වෙන දා නිකම්ම දැන් යස් කරයි කියලා මට හිතන ඇබිලිටි එක ඒ වගේම අයිස් කොලම්ස් අල්ලා ගන්නවා කෙලින්ම කිංව ඒ විශාල වෙලා තියෙන ඒ ස්වරූපයෙන්ම ඉතින් කොහරි කිං විනාශයි දැනටමත් ෆීනික්ස් ආදේනවා ඊට කලින් වේලාසනෙන් පෝඩ්ඩක් විතර ඔන් කරන්න තිබ්බ ඇබිලිටි ඒක එතකොට වැඩි දුරටත් වාසියක් ගන්න තිබුණා කොහමරි ඉතින් කිං විනාශ වෙන කතන්දර තියෙන සම්පූර්ණයෙන්ම ඒ ස්වරූපෙන් ඉද්දිම කෙලින්ම ඒ විශාල වෙලා ඉද්දිම ඒ අයිස් කොලම්ස්ලා ෆ්‍රීස් වෙලා මේ විනාශ වෙච්ච කතන්දරයක් තියෙන කොහමරි ඉතින් කුයින් ඉන්නවා ඩිගි ඉන්නවා කුයින්ට රොයල් චැම්පියන් නෑ සම්පූර්ණයෙන්ම විසල්ස්ල දෙන්නෙක් ඉන්නවා ඒ වගේම පේන දේ මෙයාට එක්ක ඩිෆෙන්ස් එකක් වෙන පාට තමයි මට පෙනී යන්නේ හැබැයි ඩිගි ඉන්න ඉඳ මොකක් හරි වෙනසක් වෙන්නත් පුළුවන් කුයින්ගේ තියෙන කෙලින්ම ෆ්‍රෝසන් ඇරෝ එක සහ ඉන්විසිබිලිටි ෆයර් එක කුයින් යනවා දැන් ඇබිලිටි එකට මේ අවස්ථාවේදී ඒ ටිකට මින්නියන් කෙක් කරලා දෙනවා එක්ස්බෝ එක පැත්තට හැබැයි දැන් මෙතන ගැටලුව තියෙන්නේ මැද තියෙන එක්ස්බෝ එක මෙන්න මේ එක්ස්බෝ එක වලහෙක් ඉන්නවා වලහා දැනට ටැංකින් ඇස් සප්ලයි කරනවා හැබැයි ඒ ටිකට කෙලින්ම කුයින් ජීවිතක්ෂරපත් වෙනවා ඒ වගේම යඩක්කත් කෙලින්ම ඩිෆෙන්ස් එකක් වෙනවා එයාලගේ හතර වෙන ඇටැක් එක. ඉතින් මේ ඩිෆෙන්ස් පිට ඩිෆෙන්ස් කෙලින්ම වන්ස්ටා එකම එක ස්කෝරලා තියෙන දැනට අපේ කොකෝගෙන් සහ අපේ කොල්ලන්ගේ පැත්තේ ලෙක්ස් නෝස්ගෙන් ඒ ආරෙන්ඩ සියලුම දේවල් වන්ස්ටා කියන්න පුළුවන්. හැබැයි එරික්ගේ තමයි අන්ත අසරණ. ඉතින් කෙලින්ම වන්ස්ටා ස්කෝරනේ ඉතුරු ඔක්කොම වන්ස්ටා ඩිෆෙන්සස් කියන්න පුළුවන්. ඉතින් ටූ ස්ටාර් ඩිෆෙන්සස් කියන පොර එතකොට එක තරුවක් අඩු වෙනවා කොමරි එරික් තමයි එතකොට කෙලින්ම තරු දෙකක්ම තියාගනිලා කියලා දීලා තියෙනවා ඉතින් කොමරි දැන් මේ වලසාට ඉතින් කරන්න පුළුවන් දෙයක් නැහැ වලසා විනාශ කරන සිද්ධියක් තියෙන සම්පූර්ණයෙන්ම ස්කෙලටන්ස්ලා වට කරගෙන ඉතින් කොමරි වලහා එතනින් විනාශ වෙන ටිකට ඉතින් කාලයත් මෙතනදී සම්පූර්ණ මෙවරක් වෙලා යනවා ඒ ටිකට කෙලින්ම ඉතින් ටූ ස්ටාර් ඩිෆෙන්ස් එක නැවතොරක් කෙල්ලන්ගේ කණ්ඩායමෙන් 81%ක
ඉතින් කාබන් ෆින් ඇවිල්ල තියෙන වේදිකාවට ඉතින් කොමරි කාබන් ෆින් මෙතනදි ගෙනලා තියෙනවා කෙලිම රූට් රයිඩ ආමි එක. ඉතින් කාබන් ෆින් එක ත්‍රී ස්ටාක් කරලා ඩිෆෙන්ස් එක ලබා ගත්තොත් දිනන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා මෙයාලාට. ඉතින් මේක ත්‍රී ස්ටාක් වුණොත් තමයි ඉතින් ඒ අවස්ථාවට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. කොමරි ග්‍රවුන්ඩ් වෝකින් පටන් ගන්න කෙලින්ම එතනදි හීලස්ලා සමග ෆයර් බෝල් ඇක්ෂන් එකක් එතකොට ඇතුළට. ඒ වගේම ඉක්කුමස් එකත් අපි චෙක් කරලා බැලුවොත් මැජික් මිරේ එක යූස් කරගන්න යන්නේ කෙලිම කුයින්ට. ස්පයික බෝල් කුයි බූට්ස් එක කෙලිම කිංට රයිට්. ඉන්ට්‍රෙස්ටිං රේස්වෙල් ටව එක ඇක්ටිවේට් කරලා තියෙනවා දැනටමත්. අපි බලමු දැන් මෙතනදී කොයිතා දුරව සාර්ථක කරගන්නේ කියලා. ඒ වගේම ඉතින් ෆයර් බෝල් එක දාන්න හදන්නෙත් මෙතනටමද මට එහෙමත් හිතෙනවා. ඊට පස්සෝ කෙලිම සුපර් විචර්ස්ලාව රයිට් එතනට තමයි දන්නේ කෙලින්ම කොයි එක්ස්පෙල්ස් වලින් එතන විශාල විනාශයක් කරගන්න මේ අවස්ථාවේදී. ඒ වගේම එතකොට සුපර් විචර්ස්ලත් එක්ක ඒ පැත්තෙන් දෙන්නේ නැත්තම් මේ පැත්තෙන්ද යන්නේ කියන එක මත තමයි දැන් සුපර් විචර්ස්ලා නෑ අපේ රූට් රයිඩර්ස්ලා දෙන්න එක්ක කෙලින්ම ඉතින් ඒ පැත්තෙන්ද මේ පැත්තෙන්ද. එම නැත්තම් රූට් රයිඩර්ස්ලා ආත්පසම වෙනස් ක්‍රමයකට ක්‍රියේටිව් ක්‍රමයකට යූස් කරගනීද කියන එකත් අපිට බලන්න පුළුවන් වෙයි. ඉතින් කොහමද සිජ් බැරක්ස් එක ඩ්‍රොප් කරගන්න කෙලින්ම අපේ 3 o'clock වණගෙන් සිජ් බැරක්ස් එකෙන් අපේ කාස්ලා ගිහපදරේ කේ වගේම ඔන්න ට්‍රූ ප්‍රයිඩ්ස්ලා ඩ්‍රොප් කරගන්නවා. ක්‍රියේටිව් ක්‍රමයක් නැහැ කෙලින්ම. යාලගෙන් වෝල් එක ඕපන් කරන කරලා දෙන සිද්ධියක් තියෙන. යාගේ කුයින් ඇතුළට දියත් වීමට ඊට අමතරව කිං ඉන්නවා. කිං කොයින් ඩ්‍රොප් කරයිද කියන එකත් අපිට බලන්න පුළුවන් වෙයි. ඒ වගේම සිජ් බැරක්ස් එකෙන් මේ පැත්තෙන් ක්ලීන් අප් එක සිද්ධ වෙලා තියෙනවා. දැන් ටවුන් හෝල් එක තියෙනවා හෙන ගහන්න වගේ අපැත්තේ. ඒක විනාශ කරන්නත් ඕනේ. ඒ පැත්තර දෙයක් තමයි දැන් මෙයාගේ ට්‍රූප්ස් එක. ඉතින් කොහරද දැන් මෙයාගේ ට්‍රූප්ස් එකට තියෙන්නේ ඉදිරියට ගිහිල්ලා මෙන්න මේ ආරියෙන් වගේ. දැන් මේ පැත්තර ඇරෙලා එතනට ගිහිල්ලා මෙන්න මේ පැත්තර ඇරෙන්නයි. හැබැයි කියන්න ලේසි දැන් මේ දේ ලස්සම සිද්ධ විය යුතුයි. ඒ ටිකට කිං එන්ට වෙන්නයි යන්නේ වේදිකාවට කෙලින් මෙයාගේ ඉතින් ඉක්විප්මන්ට්ස් ටිකත් සමග ඉතින් ස්පයික බෝල් එක ජාන් ගොන්ලත් එක්ක ඉන්විසිබිල් ස්පෙල් ටව එක ඇක්ටිවේට් වෙනවා. ඒ ටිකට ටවුන් හෝල් එක විනාශ කරනවා කිං රයිට්. එමන මොකද්ද එතනදි සිද්ධ වුනේ ස්පයික බෝල්ස ජාන් ගොන්ලත් එකේ ඒ ස්පීඩ් එකෙන් ඉන්විසිබිලි ස්පෙල් ටවගේ ස්පීඩ් එක පරාජය ලක්වච්ච සිද්ධියක් තියෙන එතනදී. ඒ ටිකට රොයල් චැම්පියන් එන්ට වෙනවා වේදිකාවට. සූසීගේ බේස් එක සම්පූර්ණම නැති කරන්න හදන කෙලිම කාබන් ෆින්. ඒ වගේම බැටල් බිල්ඩ්අප් එක එතනින් විනාශයි. රයිට් එම නම් පේන දේ මේක ත්‍රී ස්ටාර් එකක්. ඉතින් කොහමද අමුතුම් මාදිරි ඇටැක් එකක් කුයින් අපල ටික තාමත් ඉතුරු වෙලායි තියෙන්නේ. රොයල් චැම්පියන් එනවා වේදිකාවේ තාමත්. කිං ඉන්නවා තාමත් ෆීනික්ස් එක රයිට්. ඉතින් සුපරම ගණේ ත්‍රී ස්ටාර් එකක් කියන්න පුළුවන්. ඉතින් පේන විදිහට කොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ත්‍රී ස්ටාර් එකත් සමග ඉන්විස් එකක් දානවා කෙලින්ම කෙල්ලන්ගේ ක්ලෑන් කාසල් එවුඩින් කින්ඩියක් දාන්න පෑදිලිවම. ඉතින් අපේ කාබන් පිනිදි කුමාරි දැන් අපි බලමු අවසාන ඩැක් එක. ඉතින් අපේ කෙල්ලන්ගේ කණ්ඩාය මේ. ඉතින් දකුණු ඇමරිකානු රෆා ඇවිල්ලා තියෙන වේදිකාවට. ඉතින් කුමාරි ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ඉතින් වෝකව කරන ස්ට්‍රීම් කරන කෙලම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කීමට පුළුවන්. ඉතින් මෙතනදී රෆාට තියෙන එකම එක ජොබ් එකයි ඒ තමයි ත්‍රී ස්ටාර් ස්කෝ කිරීම. ත්‍රී ස්ටාර් කරොත් විතරයි දිනන්න පුළුවන් මෙයාලට මේ බෝ එක. ඒ වගේම ලොග් ලෝන්ච් එක දියත් වෙනවා කෙලින්ම. අයිස් කොලම්ස්ලා බාර ගන්න කෙලින්ම එතනදී එයාගේ කිං. ඒ වගේම රේජ් කරනවා මේ ආසාදි කෙලින්ම එයාගේ රුයිට්ස්ලා සහ කුයින්ව. ඊට අමතරව ගෙනල්ලා තියෙන්නේ කෙලින්ම වැල්ක්‍රී සහ රූට් රයිඩ් ආමි එකක්. ඒ වගේම සුපර් මිනියන්ස්ලා ඇවිල්ලා තියෙනවා ක්ලෑන් කාසල් ට්‍රූප්ස් එක එතන විනාශ කරගෙන. ඉතින් ඇච්චර ලොකු ඇලුවක් ලැබුණේ නැහැ කිං සහ ඉතින් අපේ ලොග් ලෝන්ච් එක දෙකම යූස් කරගන්න සිද්ධ වුණා. ඉතින් ඒ වෙනුවට යාට බ්ලිම්ප් එකක් කොමෝකර යූස් කරන්න තිබුණා ටවුන් වල පැත්තට යන විදිහට. ඒ ඒකට ගෙලින්ම ඔන්න ඩ්‍රොප් කරනවා ග්‍රෑන්ඩ් බෝඩන්ව. හීලින් ටෝම් සහ ඉතන ටෝම් මේ යූස් කරගන්නේ. හීලින් ටෝම් එකට නර්ෆ් එකක් ලැබිලා තිබුණා. කට්ටියම ඒක තාමත් භාවිත කරනවා. මමත් ඒක භාවිත කරන කතන්දරයක් තියෙන්නේ. නර්ෆ් එක කිව්වට ඇච්චර ලොකු සිද්ධියක් නැහැ. ඉතින් තියෙන පොඩි බලපෑමක්. හැබැයි ඉතින් හිටපු තරමට භයානක නැති කතන්දරයක් තියෙනවා. කොහමද ඉතින් රූට් රයිඩර්ස් ඉදිරියට වාර්තා කරනවා දැන් මේ අවස්ථාවේදී. වෝල්ස් එක ඕපන් කරලා දෙනවා. කොයින්ට රීච් කරන්න පුළුවන්. ග්‍රෑන්ඩ් බෝඩන් ඇබිලිටි සුපරේන මෝන් කරන අවශ්‍ය කරන මොහොතේදී. ඒ වගේම ඉන්විසිබිල් ස්පෙල් ටව එක එතනදී ඇක්ටිවේට් වෙනවා. රයිට් ටයිම නම් ඉන්විසිබිල් ස්පෙල් ටව එක ඇක්ටිවේට් වෙමින් සම්පූර්ණ මෙයාගේ ට්‍රූප්ස් ටික ඩේන්ජර් සෝන් එකට ගියා කියලා කියන්න පුළුවන්. තවන බ්ලාස්ට් එක සෑම සිවුලු දෙයකටම යාළ මුණ දෙන්න සිද්ධ වුණා. ඩේන්ජර් සෝන් එක කියන්නේ ඉතින් ඩේන්ජර් සෝන් එකට යනකොට ග්‍රෑන්ඩ් මොන ඇබිලිටි ඔන් කරා නම් එතන වැලුවක් ගන්න තිබුණා. හැබැයි කොහොමරි දැන් ග්‍රෑන්ඩ් මොන ඇබිලිටි එක වේලාසනින් ඔන් කරේ. ඒ වගේම ඔන්න යනවා කුයින් ඇබිලිටි එකට. හීලස්ලා ඔක්කොම ජීවිත කතා ඉවරයි. හීල පපට් එක සහ මැජික් මිරර් එක යූස් කරේ. ඒ වගේම කුයින් විනාශ කරන්න යන්නේ මොනෝලිත් එක. දිනන්න තිබ්බ චාන්ස් එක නැති වුණා වගේ මට පෙනී යන්නේ. ඉතින් කුයින් එනවා කියලා මම ගෝල් ස්ටෝරේජ් පැත්තට.
රොයල් චම්පියන් ඇබිලිටික තියෙන තවම තවස්ථාවක් තියෙනවා ඒත් එනමි කිං කෙනෙක් ඉන්නවා මෙතන එයා වදයක් වෙන්න පුළුවන් රොයල් චම්පියන්ගේ ඇබිලිටිකට සම්පූර්ණයෙන්ම ඒකට රොයල් චම්පියන්ගේ හොක්රල්ස් සපෝට් එකක් දෙනවා එනමි කිං ඔන්න ලං වෙනවා රොයල් චම්පියන් නින්දපම් මම ළඟට එනවායි කියලා ඉතින් එනමි කිං එතනදී යණයක් වුණා හොක් රයිඩර්ස්ලත් වදයක් කළා තියෙන්නේ කොයින් බෝල් එක ඕපන් කරගන්න උත්සාහ කරන්නේ යුනිකෝන් විතරයි කොයින්ට ඉන්නේ කොයින්ගේ ඇබිලිටි ගන්න ඒ වගේම ඩිෆෙන්සස් ඉතාම සුළු ප්‍රමාණයක් තියෙන්නේ ඒකට රයිට් රොයල් චම්පියන් ඉඳලා තියෙනවා ජීවතුන් අතර රොයල් චම්පියන් ජීවතුන් අතර ඉඳලා එනමි කිංව විනාශ කරලා දීලා දැන් කුයින්ට මාර්ගේ පාදා දෙනවා මේක 3 ස්ටාර් එකට අරගෙන යන්නයි කියලා. ඉතින් කොහමද දැන් මේක 99 එක 2 ස්ටාර් එකක් වෙයිද? මොකද කියනවා නම් දැන් මෙතන මේ තියෙන බිල්ඩින් එක රීච් කරන්න බෑ කුයින්ට බෝල් එක අරන් නොගින්. ඉතුරු ඔක්කොම රීච් කරන්න පුළුවන් මට පේන දේට කුයින්ට මේ බෝල් එක ඇතුළේ ඉන්න සීට තප්පර 18ක කාලයක් තියෙනවා. කුයින් විනාශ කරන්න උත්සාහ කරන්නේ කෙලින්ම එතනදී කෙලිම ටෙස්ලා තාව එක ඒ වගේම කොයින් විනාශ වෙයිද පේන විදිහට එහෙමයි රයිට් එම නම් ටයිම් ෆේල් ගන්න මේ කෙලිම ඩිෆෙන්ස් එක ලබා ගන්න රයිට් ඉතින් ඒ ඩිෆෙන්ස් එකත් සමග කාබන් ෆින්ගේ බේස් එකේ මේ අවස්ථාවේදී කොල්ලෝ ටික ජයග්‍රහණය කරන කතන්දරයක් තියෙන්නේ ඉතින් 11-11 පැහැදිලිවම ප්‍රතිශතයෙන් ඉදිරියෙන් ඉන්නේ ඉතින් අපේ කොල්ලන්ගේ කණ්ඩායමයි ඉතින් කොහමරි මම හිතනවා මේක ෆන් බෝය එකක් වෙන්නදී කියලා ඔයාලට ඒ වගේම කොල්ලන්ගෙනුත් ඉතින් ඇත්තට ලොකු පර්ෆෝමන්ස්යක් නැහැ මේ 1 ස්ටාර් කෙලින්ම මෙතනදී කෙලින්ම 2 ස්ටාර්ස් ස්ටාර්ස් ගොඩක් දීලා තියෙන දැන් මෙයාලා ඉතින් මේ පැත්තෙන් බලද්දී ඉතින් මේ පැත්තේ කෙල්ලෝ ටික ඉතින් යම් තා දුර ඉතින් 1 ස්ටාර් එකකින් 3 ස්ටාර් එකකින් පටන් ගත්තේ 1 ස්ටාර්ස් දීලා නැහැ ඉතින් ඒක වැදගත් ඊටම දොර ඉතින් 2 ස්ටාර් රේට් එකක් ගැලා තියාගත්තේ ඉතින් කොහොමද අවසානයේදී කොල්ලෝ ටික ජයග්‍රහණය කරනවා ඉතින් එක්ස්ට්‍රා 1 ස්ටාර් ස්කෝර් කරපු හේතුවෙන් ඒ වගේම ඉතින් කමෙන්ට්ස් වලින් ඔයාලගේ අදහස් කියන්න යාමට පුළුවන් මේ වෝල් එක සම්බන්ධයෙන් ඒ වගේම WSA Cup කියන ටෝර්නමන්ට් එක ඉතින් රෙජිස්ට්‍රේෂන් පටන් ගන්නවා ඔක්තෝබර් පළමු වන දින ඉතින් කොහොමද ඔයාලට පුළුවන් ඒ ඩිස්කෝඩ් එකට ගිහිල්ලා ලස්සනම ඉතින් රෙජිස්ටර් වීමට ලංකාවේ කණ්ඩායම ප්ලේ කරනවා අනිවාර්යයෙන්ම මම කව කරන්න එන්නම් ඉතින් අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඉදිරියේදී දැනට ඉතින් ඔන්න ෂෝ මැච් එක ඉදිරියේදී තවත් ෂෝ මැචස් තියෙන්න පුළුවන් ඉතින් අපි බලමු ඒකත් කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඉතින් කමෙන්ට්ස් වලින් ඔයාලගේ අදහස් කියාගෙන යන්න ඉතින් මොනවාද ඔයාලා හිතුවේ මේ ක්‍රියේටිව් ඇටැක්ස් ගැන සා මේ ෆන් එකක් තිබුණාද කියන එක සම්බන්ධයෙන් ඉතින් ඉතුරු ටික අපි බලමු WSA Cup එක පටන් ගත්තාට පස්සෙ රයිට් එම නම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.